ඊළඟට මිතුන ලග්නය 2020 වසර මිතුන ලග්නෙට කොහොමද කියලා තමයි ඊළඟට පවසන්න යන්නේ. මිතුන ලග්නේ නුපන් ඔබේ කේන්දරේ ලග්නාධිපති බුධ, ගුරු, ශනි, රවි සහ කේතු සමඟ හත්වැන්නේ ගමන් කරන අතර සිකුරු අටවැන්නේ, සඳු නවවැන්නේ, රාහු ලග්නේ කුජ හයවැන්නේ ගෝචර කරමින් ආරම්භ වෙන මේ වර්ෂය ඔබට මිශ්‍ර ඵලගෙන දෙන වසරක්. හොඳ නරක දෙකම තියෙන වසරක්. ධනය අතින් කතා කරොත් ධන හානි සිද්ධ වෙනවා, අධිකම් වියදම් ඇති වෙනවා. හවුල් ව්‍යාපාර සඳහා යොදන ධනයෙන් පාඩු සිද්ධ වෙනවා. එහෙනම් හවුල් ව්‍යාපාර කරන්න හොඳ නැහැ මිතුන් ලග්නයන්ට 2020 වසරේක හිතර ගන්න ඕන. සොර සතුරන් නිසා ධන හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොර හතුරන් තමන්ගේ ධනය පැහැර ගන්න පුළුවන්. ඒක නිසා තමන් ප්‍රඥා ගෝචරව උසස් විඥානයකින් යුතුව කටයුතු කරොත් තමන්ට මේ තත්ත්වයෙන් මගහරවා ගන්න පුළුවන්. මට සතුරු කරදර තියෙනවනම් මම සිකියුරිටි එකක් දාගන්න ඕන. මට ආරක්ෂාව තියෙනවා. මගේ සල්ලි මං කොල්ල කරනවා. මම ලොකු කෝටිපති ව්‍යාපාරිකයෙක් නම් ආරක්ෂාව ගන්න ඕන. ඉතින් එහෙමයි කරන්න ඕන තමන්ට. එහෙම දේවල් තියෙනවා. නැත්තම් ඊට පස්සේ තමන්ගේ ජීවිතෙත් තාලේ තමන්ගේ සල්ලි ටිකත් අරගෙන යනවා. එහෙම පාතාලයක් නේ අද තියෙන්නේ. ඒක නම් දැන් තව ඉස්සරහට බොහොම ඉක්මනින් මේක මෙල්ල කරගයි අපේ ජනාධිපතිතුමා. රැකී රක්ෂා ගැන කතා කරමු. රාහු මා දසා අන්ත දසා ගතන ගායට රැකී රක්ෂාව කියන්නේ උසස් වෙනවා. නැවත රැකී රක්ෂා ලැබෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ගෘහ ජීවිතය ගැන කතා කරමු. සිතේ නොසසුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලක්සක් එක දිගටම වැඩ නීතිය පිළිබඳ කටයුතු වලට හෝ නඩු කීමට යමින් පරාජය මෙන්ම අලාභකාණි ඇති කරන වසරක්. වැඩි විශ්වාසයක් නැතුව කරන සෑම කටයුත්තම වගේ පාඩු සහ අලාභ සිද්ධ වෙනවා. එසේම තම ආශ්‍රය කරන අයගේ පාඩු සහ බලාපොරොත්තු කඩවීම කරුණු යෙදෙනවා. කලකසීර තම ආශ්‍රය කර හිතවතුන්ගෙන් ඈත්වීමක් සිද්ධ වෙනවා. යම් යම් අවකල් ක්‍රියාවලට පවා එබ්බැහි වේ. මාරක අපලට පවා හේතු තිබුණ කාලය බැවින් කල්පනාවෙන් පින්දහන් ආදී සුචරිත ක්‍රියාවන් වල යෙදෙනවා නම් හොඳයි. අවසනාන්ත වෙනස් වීමක් සිදු වෙ හැකි. තමාගෙන නරක ආරංචි පැතිරී යන්න පුළුවන්. අමු සැමි ආරවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. රාහු මා දසා අන්ත දසා ගත කරන අයට වර්ෂයේ අගභාගයේ දක්වා තරම යහපත් කාලයක් උදාවන බව පෙන්වා දෙන්න පුළුවන්. නොයෙක් ක්‍රමවලින් වාසනා උදාවන්න පුළුවන්. තමාට නිශ්චය කර ගැනීමට නොහැකි තුරු සමාන කරුණු සහ තත්ත්වයන් වැඩපිළිවෙල නිරාශයෙන්ම තමාට නොදෙන්න පරිදිම නිෂ්පල සහ සාන්ත තත්ත්වයට පත් වෙනවා. වැඩට සුදුසුයි කියා තමුන්ට හෝ අනුන්ට එපා වී අතර දමා ගොච්චිමු දෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන් කාලයක් හිට පෙන්වා දෙනවා. ගමන් බිමන් අධික වෙනවා. විනෝද සංචාර ඇති වෙන වසරක්. මෙතෙක්කල් කලින් වර්ෂයේ තමන් විනෝද චාරිකාවල මේ රටේ ස්වභාව සෞන්දර්ය නරඹන්න ගියේ නැත්නම් මේ වසර ඔබට ඒ සඳහා අවස්ථාව යෙදෙනවා. ඒවත් කොහොම හරි කරන්න ඕන. සංචාරකයෝ ඇවිල්ලා මේ රටේ අපි නොදන්න ඉතාම විශිෂ්ට ස්ථාන ලංකාවේ නරඹල යනවා. අපි දන්නෙත් නැහැ මේ රටේ ඉපදිලා මේ පුංචි රටේවත් අපිට සංචාරයක් කරන්න විදියක් එක එක්කෙනාගේ ඒක පුද්ගල ආදායමේ අවම තත්ත්වය නිසා. මේ රටේ රුපියල් 5000ට අඩුවෙන් ආදායම ලබන 170 ගානක් ඉන්නවා කියලා කියනවා. බලන්න කොච්චර දිනුදු රටක්ද අපි කියලා. කිසිම ආණ්ඩුවක් අපි තොටිල්ලෙන බිලඳ 500,000කට ණය කරපු 47 ඉඳලා පිහිටපු ආණ්ඩුව මේ රට එක දෙකකින් අපිට සතුටුපත් වෙන එක දෙකකින් මේ රට ස්වයංපෝෂිත කරලා නැහැනේ අඩු ගානේ. එහෙම ස්වයංපෝෂිත කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද? නමුත් මේ රටේ දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ බූරුව බැලුවම. බුද්ධිමත් අය නෙමෙයි. නෝගත් ඇත්තනම මේ ශ්‍රේණිගත අධ්‍යාපනයනේ බුද්ධිමත් කියන්නේ. ඒක විශේෂයෙන් දැනගන්න ඕන රුසියාවේ ලෙනින් විප්ලවය කරලා කුෂිකර්ම ඇමතිකම දුන්නේ හොඳම ගොවියට. කියුබාවේ අසහාය නායක සීනුවලින් ඉරට ස්වයංපෝෂිත කරා. ඉතින් මේ ජනාධිපතිවරයෙකුනුත් අපි බලමු එහෙම දෙයක් අපිට අත්පත් වේද කියලා. අධ්‍යාපනය ගැන කතා කරමු. මිතුරු ලක්ණීමියන්ගේ අධ්‍යාපන කටයුතු වල බාධා සිද්ධ වෙන වසරක් කියලා පෙන්වා දෙලා දූතරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුර්වල වෙනවා. සෞඛ්‍ය ගැන කතා කරමු. නිදන්ගත රෝග සෑදීමට ඉඩ තියෙනවා.
ශරීරයට තදබල වෙහෙස ශක්තියක් වෙහෙස ගතියක් ශක්තිය අඩුකමක් වූ අසනීප ගතියක් දැනෙනවා. ගුද මාර්ගයේ ආබාධ සෑදෙනට ඉඩ තිබෙනවා. අර්සස් කෙඩි වගේ දේවල් ඉසේ ආබාධ සෙම් රෝග වාත රෝග ආදී ඇතිවිය හැකි. හමේ රෝගිත සෑදෙන්න පුළුවන්. සුබ දවස් වදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා සුබ වර්ණයේ කොලකහ සුබ අංකය 3-5 සුබ මැණික් පච්ච. පච්ච කියන්නේ ලංකාවේ තෝරමල්ලි කියලා අපි ගන්න මැණික. නමුත් ඒක නෙමෙයි පළඳින්න උනේ ලෝකයේ අන්තර්ජාලයට ගියාම පේනවා කාටත් එමරල් කියන මැණික අපිට අප්‍රිකාවෙන් ගියන මැණික. එමරල් කියන මැණික තමයි මිතුන් ලක්න හිමියන් ධනවත් වෙනෝ නම් පළඳින්න ඕනේ. බලන්න පාර්ලිමේන්තු වෙන 225 දෙනා මන්ති උන්දියා වෙනවම 190ක් විතර මේ මැණික පළඳිනවා. ඇහි පළඳින්නේ. මේක තමයි ලෝකයේ ධනවත් වෙන පළඳින මැණික. තෙරුවන් සරණයි.